ඉතින් ඔන්න අපි අද ආවා තව අලුත් වීඩියෝ එකක් කරන්න අදත් අපි අවිලා ඉන්නේ ලංකාවේ ජනාකීර්ණ නගරයකට ඉතින් අපි අද අරගෙන ආවේ ලංකාවේ තිර දැවෙන ප්‍රශ්නයක් අරගෙන තමයි අද අපි ආවේ ගොඩක් තාරුණ්‍ය දැවෙන ප්‍රශ්නයක් මේකට තාමත් හරියට උත්තරයක් හම්බුනේ නැහැ ඒත් අපිට පේනවා මේ දවස්වල රජයෙන් මේ සම්බන්ධයෙන් යම් කිසි කතාබහක් මතු වුණා ගිය දවස්වල ඉතින් ඒ දේවලුත් එක්ක අපි ආවේ පොඩක් මහජනතාවගේ අදහස විමසන්න මේ සම්බන්ධයෙන් ඉතින් මේක තමයි ප්‍රශ්නය ලංකාවේ ගංජා නීතිගත වෙනවාට ඔබ කැමතිද ඒක තමයි අද අපි අහන්න යන ප්‍රශ්නය ඉතින් අපි ආමු අපි බලමු එයාලගේ උත්තරේ මොන වගේ එකක් වේවිද කියලා मेरा उत्तर देने का मतलब इतना नहीं है ये देखो हम इस तरह ना विदेश के ना विदेश के ना नगोटे पट्टा कॉलेज से डरना प्रश्न है हन्ने अबे आगे गाला बालू प्रश्न है ये देखो आइए अबे प्रश्न है तो माय जब मैं गीता उसे लाता भी देखा राज्य इंगारे में गीनो ये देख මේ ගංජා නීතිගත කරා නම් හොඳයි ගංජා මෙහෙම ඖෂධ දෙයක් ගංජා වලින් මෙහෙමයි එක එක දේවල් හදන්න පුළුවන් ලංකාවේ නයිටික් ගෙවල දාන්න පුළුවන් ඔය වගේ. ඉතින් අපි මේ වාගේ පෞද්ගලික මත යන්නේ. ලංකාවේ ගංජා නීතිගත වෙනවට අයියා කැමතිද? ඇත්තටම ලංකාවේ ගංජා නීතිගත වෙනවට අකමැත්තක් නැහැ. සාමාන්‍යයෙන් දැන් කියන විදිහට පෙර කාලේ ඉඳන්ම බෙහෙතක් හැටියට භාවිතා කරපු ශාකයක් ලංකාවෙම නිපදවලා ලංකාවේ මිනිසුන්ගේ මොකද්ද චිත්ත ශක්තිය පවා වැඩි වෙන පානයක් ඉඳලා ඒක නීතිගත කරලා යම් කිසි ක්‍රමයකට මට්ටමකට ලංකාවේ මිනිසුන්ට ලංකාවේ දේ බොන්න සලස්වනවා නම් ඒක ඇති වැරද්දක් නැහැ කියන එක තමයි අපේ මතය. එතකොට පිටරට වලින් මාෆියා වලින් මෙහෙට එන කේරළ ගංජා පවා නැති වෙලා අපේ සල්ලි පිටරට යන එකත් එක පැත්තකින් වක්‍රාකාරව නවතිනවා. එතකොට සාමාන්‍යයෙන් ඇඹිලි පිටියේ ධනපාලිල දුප්පත් මිනිස්සු ගංජා බවලා ඒක අලෙවි කරන්න ගත්තොත් ඒ මිනිසුන්ගේ ආදායමත් වැඩි වෙනවා. ඒ හැම එකක්ම බලනකොට මං හිතන්නේ ඒ ගත්ත තීරණේ වරදක් නැහැ. ඒක තමයි අයියගේ මතය. ඉතින් අයියේ උත්තර දුන්නට ගොඩක් ස්තුතියි. ඉතින් අයියා අපි අහන්නේ දැන් පොඩි දෙන්නෙකුත් ඉන්නව තාත්තා කෙනෙක් ඔයා. දැන් අපිට මේ දවස්වල පේනවා මේ ගංජා නීතිගත කිරීම සම්බන්ධයෙන් මේ යම් කිසි මොකක්hari ක්‍රියාමාර්ගයකට එන්න තමයි මේ රජය හදන්නේ. ඒ වගේම මේ ලංකාවේ තාරුණ්‍යයත් කැමතියි ඔක නීතිගත වෙනවට. එහෙමයි කියලා බෑනේ. ඉතින් අපි අහන්නේ තාත්තා කෙනෙක් විදියට ඔබතුමා කැමතිද මේ ලංකාවේ ගංජා නීතිගත වෙනවට? මෙහෙමයි අතර මිදින් ගංජා කියන්නේ ඖෂධයක්නේ. ඒක ඖෂධයක් විදිහට මිනිසුන්ට පරිභෝජනය කරන්න පුළුවන් විදිහට යම්කිසි නියාමනයකට අනුව භාවිතයට දෙනවා නම් හොඳයි. ඔබතුමා කියන්නේ ගංජා නීතිගත වෙන එක ලංකාවේ හොඳයි කියලා. ඔව්. එතකොට මේක යම්කිසි දේශීය මොකක් හරි ඒ ගුණයන් තියෙනවා කියලා කියනවා. මේක බෙහෙතක් කියලා කියනවා. එතකොට දැන් තවත් පිරිසක් මේක තව ඉතින් මේ ලංකාවේ අම්මලා ඉන්නවා මේ ගංජා තමන්ගේ දරුවෝ ගංජා වලට පුරුදු වෙලා එහෙනම් දුකටපත් වෙලා ඉන්න. ඉතින් ඔබතුමා කියන්නේ මේක යම් කිසි මොකක් හරි නියාමයකට නියාමනයකට අනුව ගෙනල්ලා ඒ යම් කිසි ප්‍රමාණයකට අනුව පාවිච්චි කරන්න දෙනවා නම් හොඳයි කියලා. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕන. දැන් ඔය පාවිච්චි කරන විදිහ නෙමෙයි. ගංජා මේ 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 ඔතලා මේ දුම් උද උරණ එක නෙවෙයිනේ. ඇත්තම ගංජා පාවිච්චි කරන විදිහ. ඒ ක්‍රමවේදයකට ඒක වෙනවා නම් ඒක නම් වරදක් නැහැ. ඒක ඖෂධයක් විදිහට. හරි අයියේ ගොඩක් ස්තුතියි. ඉතින් ඉස්සරහට යද්දී එලකිරි කොල්ලෙක් සෙට්ුණා. අපි යාටත් අපෙන් ප්‍රශ්න ආන්න යන්නේ. ඉතින් ගොල්ලෝ ලංකාවේ ගංජා නීතිගත වෙනවට ඔයා කැමතිද? මෙහෙම සීන් එකක් තියෙනවා ඉතින් පෞද්ගලික ඉතින් කැමතියි හොඳ නැති දේවල් වෙනවා නේ ගොඩක් ඉතින් ඒ නිසා නීතිගත වෙන්නේ නැත්තම් හොඳයි ඉතින් අර මේ ඕ ලිමිට් ඕ අර ලිමිට් එක නැති වෙනවනේ මේ යන්නේ ඒ නිසා තමයි හොඳ මේ නීතිගත ගන්න ඕනේ නැහැ හොරෙන් හොරෙන් ඉතින් ගත්තට ප්‍රශ්න නැහැ ඔයා ගැන නීතිගත කරන්න ඕනේ නැහැ හොරෙන් ගහන එක සේප් මොකද මේ මේක නීතිගත කරොත් එහෙම ලිමිට් එකක් නැති වෙනවා කියලා ඔව් ඒක තමයි එන්නේ නීතිගත කරොත් එහෙම මේ අර අර හැමෝම ගොඩක් පාවිච්චි කරන වැඩි වෙනවනේ ඒක තමයි හොරෙන් ගාද්දි අරගෙන ගිහින් ඉවරලා මේ අතුරට දාලා 5000ක් දඩෙත් දෙවුවට පස්සේ මොකද කරන්නේ නෑ ඉතින් ඒක මේ තමන් දවන ගන්න ඕනේ ඉතින් පොඩ චේන්ජ් කියලා ඉන්න මේ වෙන්න මං කියන්නේ බොන්න එපා ඒක කියන්න තියෙන එච්චරයි ඉතින් හරි 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 තැන්කියු 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 ඉතින් අම්මේ අපි මේ ප්‍රශ්නේ අහන්නේ දැන් අපිට පේනවා දැන් රජයත් යම් කිසි ක්‍රියාමාර්ග වලට එනවා කියලා මේ ගංජා නීතිගත කිරීම සම්බන්ධයෙන් ඒ වගේම දැන් මේ මේකට කැමැති පිරිසකුත් ඉන්නවා කැමැති නැති පිරිසකුත් ඉන්නවා ඉතින් අපි අම්මගෙන් අහන්නේ අම්ම කෙනෙක් විදියට ලංකාවේ ගංජා නීතිගත වෙනවට ඔබතුමිය කැමතිද?
මං කැමති නෑ මොකද නෑ මගේ දරුපවුල වගේම තව දරුපවුලක් විනාශ වෙනවා ගංජා කියන්නේ ගංජා බනකොට ඇඟේ ශරීරේ නහර දුර්වල වෙනවා පවුල් විනාශ වෙනවා කෑ මේ මන්දමානසික ළමයි හම්බ වෙනවා රජයට නම් වාසිහින්ද රජය කරයි එක අනුමැතිය දෙයි රජයට බල්ලෙක් හරි මල දැන් රජය සල්ලි හොයන්න බලන්නේ මං කැමති නෑ දරුපවුලක් විනාශ වෙනවට මිනිස්සු දුර්වල දැන් පුතේ ඔහේ උනත් ගංජා බීලා बलाने එච්චරයි මට දැනගන්න ඕන ගංජා ඒක නම් නීතිගත කරන්න බෑ කරන්න දෙන්නත් එපා අපි එක්කම එකතු වෙලා හරි ඒක මේ කුඩු ගෙනාය කවුද රජේ කුඩු බිල දැම්ම කවුද රජින්නේ එක දරුවෙක් නෑ කුඩු නොබන දරුවෙක් එක දරුවෙක් නැහැ මොක හොරෙන් ගේනවද නේ රජේ දැනුමත් වෙලා ගේන්නේ කුඩු ගේන්නේ ගංජා ඔක්කොම කරන්නේ දැන් අපි ඔක්කොම හරි නවත්තන්න ඕන ඉදිරියට එකතු වෙලා ඔබද මේ කියන්නේ කවම කිසිම වෙලාවක මේ රටේ ගංජා නීතිගත වෙන්න දෙන්න එපා ඒ වුණාට සමහර අය කියනවා මේ ගංජා කියන්නේ ඖෂධයක් ගංජා වල මෙච්චර ගුණ තියෙනවා අත්තර ගුණ තියෙනවා කියලා ඖෂධයක් වෙන්නේ කොහොමද ඇඟ ගංජා සුරුට්ටුවක් බිව්වට පස්සේ සම්පූර්ණ ඇඟේ නහර දුර්වල වෙනවා වීලෙනවා ඒ මනුස්සර හොඳට කන්න ඕන කොහේද ඖෂධයක් කියන්නේ ඖෂධයක් කියන්නේ පොල්පලා වෙනිවෙල් ගැට එරමුසු ඖෂධ කියන්නේ ඒවා ඖෂධ කියන්නේ කොහේ මාත්‍රාවය කවුද කියන්නේ පටපල් බොරුව ඖෂධයක් වෙන්න විදියක් නෑ ඒක මොන බෙහෙතකටද ගන්නෙ පතුලට ගන්නවද ගංජා ඈ අර මොනවයි නියරෙ මෙල්ලිය එන්නේ මේ වගේ දේවල් පතුලට ගන්නෙ දැන් ආඩතෝඩ කොහඹකොළ කොහඹවන්නේ කියනකො ලංකාවේ හැතරම් කොහඹකොළ බිව්වොත් ඔය දැන් මිනිස්සු හරි හොඳයි දැන් මේ කොරෝනා එකට කොහඹකොළ යක්කහ යම්බරලා ගන්නකො මාස 6කට විස බීජයක් ඉන්නේ නෑ ගංජා කාලේ යන්න පුළුවන්ද කවුද පට්ටපල් බොරුව කියන්නේ ඒව කියනන කොණ්ඩේ බඳපු චීනොට දැන් චීනනේ ලංකාවේ මිනිස්සුත් කොණ්ඩේ බඳිනවනේ ඔව අපිට කියලා හරියන්නේ මම නම් කියන්නේ ඉතින් ඔන්න ඕක තමයි උත්තර ඉතින් අම්මේ ගොඩක් ස්තුතියි අයිය අපි මේ ප්‍රශ්නයක් අරගෙන ආවේ අපි අහන්නේ මේ ලංකාවේ ගංජා කියන දේ නීතිගත වෙනවට ඔබතුමා කැමතිද ඇත්තට මේක සාමාන්‍යයෙන් පාලනයකට ඇවිල්ලා එහෙම වෙනවා නම් හොඳයි මොකෝ ලෝක රටවල් වලත් එහෙම තියලා තියෙනවා එතනින් එහාට යන්නේ නැතුව සාමාන්‍ය මට්ටමකට තියලා ඒක වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් හොඳයි කියලා තමයි මගේ මතේ. මොකද ගොඩක් අය කියනවා ඕක ඖෂධයක්. මේමයි ද රජයේ සමහර අපි දැක්කම ඇති හැමදෙලා කියනවා ඕකේ ඒකේක ගංජා උහිල්ලා ගන්න පුළුවන් ලංකාවේ නයිටික පවා වුණත් ගෙවන්න පුළුවන්. ඒතර මේ ලංකාවේ කොල්ලොත් කැමති ඕක වෙනවට ඒ උනාට දැන් ඕකෙන් ළමංගේ ළමයි ඕකට ඇබ්බැහි වෙලා දුක් විඳින අම්මලා තාත්තලා කොට්ටාසිකුත් ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් දැන් ඔබතුමත් සමහරට තාත්ත කෙනෙක් වෙන්න ඇති. ඒතකොට ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකද? අපි මෙහෙමයි මල්ලි මාධ්‍ය අතරින් කතා කළාට මේක ඉහළ පුටුවල ඉන්න අය තමයි තීරුම් ගත්ත උනේ රටක මිනිසුන්ව හසුරවන්නේ කොහොමද මේව කරන්නේ කොහොමද කියලා ඒක ඒගොල්ලෝ පාසල් අධ්‍යාපනයේ ඉඳලම දෙන්න ඕනේ නැත්තම් මේක එහෙම කරගන්න අමාරුයි සාමාන්‍යයෙන් මගේ මතේ නම් ඒක පාලන තන්ත්‍රයකට ගෙනල්ලා ඖෂධයක් වශයෙන් මිනිස්සු අතර බෙදා හැරියා නම් එහෙම ඉන්දුනීසියාව වගේ මම දන්න රටවල් වල ඒක තියෙනවා එහෙම මේ සාමාන්‍යයෙන් මිනිසුන්ට පාලනයකට ඒක දීලා තියෙනවා පාවිච්චි කරන්න හැබැයි මේ පෙලක් රටවල ලෝක නැති දේවල් තියෙනවා අපේ රටේ ඒ ඉහළ නායකයෝ දැනගන්න ඕනේ ඔයිට වැඩි දේවල් මත්ද්‍රව්‍ය 100 ගානක් තියෙනවා කිසිම දෙයක් කවදාකවත් නැති කරන්න බෑ කියලා තමයි මම තේරුම් ගන්න ඉන්නේ හරි ගොඩක් ස්තුතියි අයියේ ඉතින් අපි අද ඇහුවේ ලංකාවේ ගංජා නීතිගත වෙනවට කැමතිද අකමැතිද කියලා ඉතින් ගොඩක් අය කැමතියි කිව්වා ඉතින් ගොඩක් අය අම්මා කෙනෙක් වගේ කතා කරා යානම් කිව්වා කොහොමඩවත් මේක කරන්න දෙන්න එපා කියලා ඉතින් ඔන්න ඕක තමයි අපේ මේ සාමාන්‍ය ජනතාවගේ මතය ගොඩක් අය කැමති මේක නියාමනයකට අනුව ගෙනල්ලා මේක නීතිගත කරනවා නම් ඒ වගේම මේකට අකමැති පිරිසකුත් ඉන්නවා ඉතින් ඕක තමයි ජනතාවගේ මතය ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ අපි අවිලා තියෙන්නේ ඉතින් මේකේ මේක ගන්ධ නීතිගත වෙන්න ඕනේද එහෙම නැද්ද කියන එක තීරණය කරන එක තියෙන්නේ ඔයාලගේ අතේ ඉතින් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා චක්‍ර ටීවී YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඒ වගේම තව කෙනෙක්ට බලන්න මේක share කරන්න videos වලට like කරන්න ඉතින් අපි මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ අපි චක්‍ර ටීවී